karangan bulan? Kapradina. Suwa madhyane kyo tawa pe saudire kinna ma hitanni Subuh madhyana kewa silum dina ata. Maithanne visheshayen me potpat sagachchawa tiyanne athawasen me ude indala madhya walin visheshayen ape adaraneeya Sri Lanka Nidahas Pakshe samvidhayakawaru e wagema taruna samvidhanawala kaanta samvidhanawala anubadha samvidhanawala silu dina e wagema paakshikayo විශාල වශයෙන් දුරකථනයට කතා කරමින් මොකද්ද මේ වෙලා තියෙන්නේ මොකද්ද වුනේ කියලා අහනවා. ඉතින් ඒ ගැන අදහසක් දෙන්න පුළුවන්ද කියලා මාධ්‍ය වලින් අහනවා. ඉතින් මම හිතන්නේ ඒ සියල්ලට පොඩි කෙටි උත්තරයක් දෙන්න තමයි මම තීරණය කරේ. විශේෂයෙන්ම මාධ්‍ය වලට කතා නොකර හිටපුවාම හිතන්නේ මේ වෙන ප්‍රශ්නයක් කියලා. ඒ නිසා කතා කරන එක හොඳයි කියලා මම තීරණය කරේ. විශේෂයෙන්ම ඊයේ රාත්‍රී 11 මාට විතර මම හිතන්නේ මට ඊමේල් එකක් වෙලා තිබුණා අපේ පක්ෂේ කර සභාපති හයවන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිසින මැතිතුමා විසින් ඒ ලිපියේ තිබුණේ මම හිතන ඔබ මේන කොට එක දැකලා තියෙනවා මගේ පළවෙනිම පක්ෂ සමාජිකත්වය අත්හිටවනවා ඊළඟට ලේකම් ධූරයෙන් මාව ඉවත් කරනවා කියලා තිබුණ ලිපිය ඉතින් මම හිතන්නේ මේක මට අදා ගන්න බැරුව ගියා මොකද්ද මේ හේතුව කියලා විශේෂයෙන්ම මේ පක්ෂය ඔබ දන්නවා මගේ ආරම්භයේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මගේ පළවෙනි දේශපාලන පක්ෂය සහ අදත් මම මගේ පක්ෂ වෙනුවෙන් මට කරන්න පුළුවන් උපරිම කැපකිරීම කරනවා විශේෂයෙන් අපි පහුගිය අවුරුදු කාලවකවානුවම තුලම 2019 මට මේ ලේකම් ධූරය ලැබුණ වෙලාව ඉඳලා ඔබ දන්නවා පක්ෂය 112කට විතර ලංකාවේ ඡන්ද ප්‍රමාණයෙන් වැඩිලා තිබුණ පක්ෂයක්. නමුත් එදිනින් පස්සේ 2019 මේ තනතුර ලැබුණයින් පස්සේ පක්ෂයට අලුත් වැඩපිළිලක් සහිතව විශේෂයෙන්ම ආසන මට්ටමේ ඊළඟට තරුණ සංවිධාන, කාන්තා සංවිධාන ශක්තිමත් කරන්න, අනුබද්ධ සංවිධාන ශක්තිමත් කරන්න ඒ වගේම පක්ෂයේ ඡන්ද පදනම වැඩි කරගන්න අලුත් වැඩපිළිලක් හදලා මම මුළු ලංකාව පුරාම ඇවිද්දා. ඒකට අපේ පක්ෂ සභාපතිතුමා විශාල ආශිර්වාදයක් දුන්නා. ඒ ක්‍රියාදාමය ඉදිරියට කරගෙන ගියා. ඉදිරින් පස්සේ ඔබ දන්නවා 2022 තමයි අපි ආණ්ඩුවෙන් ඉවත් වෙන්නේ අප්‍රේල් මාසේ පමණ. එතකොට ඒ ආණ්ඩුවෙන් ඉවත් වෙන තීන්දුව ගන්න කොටත් ඇත්තටම පක්ෂය ඇතුලේ යම් බෙදීම් ගණනාවක් ඇති වුණා. විශේෂයෙන්ම ආණ්ඩුවෙන් ඉවත් නොවිය යුතුයි කියන මතේ අදත් ආණ්ඩුවේ ඉන්න පිරිස දිගටම හිටියා. වුන් කිව්වේ දිගටම ආණ්ඩුවේ රැඳී සිටිය යුතුයි, ඇමතිකම් දැරිය යුතුයි කියලා. හැබැයි මම දිගින් දිගටම කිව්වා පල්ලෙහා පාක්ෂිකයන්ගේ මතය
පල්ලෑ ජනතාවගේ මතය තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් මේ ආණ්ඩුවට සහයෝගය නොදී යුතුයි කියන මතය. ඒ නිසා මම හිතන්නේ ඒ තීන්දුව අනුව අපි ඉවත් වුණා. නැවතත් ඔබ දන්නවා ඉතින් පස්සේ ඇති වුණ ප්‍රශ්න ගණනාවක් තුල අපි සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න අපේ සහයෝගය අපි දෙන්න තීරණය කළා. පක්ෂ ගණනාවක් එක්ක අපි සාකච්ඡා කළා. ඒකට අවශ්‍ය කරන වැඩපිළිවෙල අපි හැදුවා සියලුම පක්ෂත් එක්ක එකතු වෙලා. මේ විදිහට හදලා සර්වපාක්ෂික ආණ්ඩු සංකල්පය හරි ගියේ නැති තැන අපේ පක්ෂයේ නව දිනේ පක්ෂයෙන් ඉවත් වුණා. ඉවත් වෙලා ආණ්ඩුවත් එක්ක කෙලින්ම සම්බන්ධ වෙලා එමතිකම් ගත්ත 8 දෙනෙක් හිටියා. තවත් කෙනෙක් විපක්ෂයේ වාඩි වෙලා ආණ්ඩුවට සහයෝගය දුන්නා. නමුත් මමත් අපේ පක්ෂ සභාපතිතුමත් ශාන් විජලාල් මැතිතුමත් ඒ වගේම දුෂ්මන්ත මිත්‍රපාල මැතිතුමත් ඒ වගේම අංගජන් රාමනාද මැතිතුමත් අපි 5 දෙනෙක් විපක්ෂයේ ඉඳලා දේශපාලනය කරන්න තමයි අපි ඔක්කොම එකඟතාවයකට ආවේ විතරක් නෙමෙයි පක්ෂයේ විදියට තීන්දුවක් ගත්තා 2022 නොවැම්බර් මාසේ 21 11 මාසේ 21 වෙනිදා පක්ෂයේ තීන්දුවට පටහැනිව අමාත්‍ය ධුර බාරගත් අයට එරෙහිව ඔවුන් පක්ෂ සමාජගත තහනම් කරන්න ඒ වගේම ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න සහ විනය ක්‍රියාමාර්ග ගන්න ඉතින් පස්සේ තමයි අනිමල් සිරිපාසිල්ල මැතිතුමා මේ එතුමා නඩුවක් දාලා ඒ නඩුව දිස්ත්‍රික් උසාවිය අපි ජයග්‍රහණය කරුවා ඊළඟට අභියාචනාධිකරණේ එතුමා ජයග්‍රහණය කරා අපි ශ්‍රේෂ්ඨාධිකරණයට අපැලක් දාලා තිබුණේ නඩුවට අපි නැවත පෙනී සිටින්න ශ්‍රේෂ්ඨාධිකරණේ නමුත් ඒ නඩුව තියෙද්දි තමයි අපිට යම්කිසි විදිහකට නීතිමය ක්‍රියාමාර්ග ගන්න තියෙද්දි තමයි සභාපතිතුමාට අවශ්‍යලා තිබුණේ මේ නඩු දැමීමට එරෙහිව නැත්නම් නඩු පැවරීම නතර කරන්න මේ අයව පක්ෂයට නැවත ගන්න කියලා. ඉතින් ඒකට එතුමාගේ සම්පූර්ණ ඌමනාව මත තමයි දේවල් සිද්ධ වුණේ. ඒ නිසා නැවත ආණ්ඩුවට ගියා අය පක්ෂයට නැවත අරගත්තා. අරගෙන අත වශයෙන් අපි මධ්‍යම කාරක සභාවේ කිසි තීන්දුවක් කරන් තිබුණේ නැහැ මේ අයව නැවත මධ්‍යම කාරක සභාවට ගත යුතුයි කියලා. නමුත් ඒ තීන්දුව එතුමා අරගෙන තිබුණා. ඒ අනුව එතනින් පස්සේ ආණ්ඩුවේ ඉන්න පිරිසකුත් විපක්ෂයේ ඉන්න පිරිසකුත් පක්ෂය ඇතුලේ කණ්ඩායම් දෙකක් විදිහට තමයි වැඩ කරේ. ඉතින් මේක ඉතාම නරකයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. මොකද අපි අවුරුදු 17ක් විපක්ෂයේ ඉඳලා අපේ මැතිනියගේ ප්‍රජායිති අහෝසි කරලා පක්ෂයේ පාක්ෂිකයන්ට වද හිංසා පමුණුවලා අපේ පාක්ෂිකයන් ගෙවල් දොරවල් ගිනි තියලා පාක්ෂිකයන් මරා දාපු පක්ෂයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අපේ පක්ෂයේ ඒ වගේ ඉතාම දරුණු කාලවකවානුවක් අවුරුදු 17ක් අපි අත්විඳා. ඒ අත්විඳකේ කොටසක් මමත් මගේ අම්මා තාත්තාත් අපේ පවුලේ සියලු දෙනාත් අත්විඳ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික වීම නිසා. ඒ නිසා මම හිතන්නේ ඒ දුක විඳගෙන තමයි අපි අවුරුදු 17ක් ඉඳලා විපක්ෂයේ ඉඳලා ආණ්ඩුවක් ගත්තේ. ඒතර ඒ ආණ්ඩුවක් කරගෙන අවුරුදු 20 ගන්නක් ආණ්ඩු කරා අපේ පක්ෂය. ඉතින් මම අත වශයෙන් කල්පනා කරේ තවදුරටත් අපේ අතිබහුතරයක් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික පල්ලා මැතිනි නෑගේ අදහස වුණේ අපි ආණ්ඩුවේ තවදුරටත් සිටිය යුතු නැහැ, ආණ්ඩුවට ආ යුතු නැහැ, අපි විපක්ෂයේ සිට දේශපාලනය කළ යුතුයි කියන කාරණය. හැබැයි යම් පිරිසකට උමනා වෙලා තිබෙනවා මේ පක්ෂය නැවත ගිහිල්ලා රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ කොටස්කරුව විදියට හේතු කරා. ඉතින් ඒකට අපේ බලවත් විරෝධය තිබුණා. මොකද මම කිව්වේ එක කාරණයක්. පක්ෂය ගන්න තීන්දුවත් එක මම හැමදාම හිටියා. අදත් ඉන්නවා, හෙටත් ඉන්නවා. හැබැයි ඒ පක්ෂය ගන්න තීන්දුව එරෙහිව ගිය කට්ටියට උමනා විදියට නම් ආපහු පක්ෂය අරගෙන කොහට හරි තල්ලු කරන්නේ. ඒකට මම විරුද්ධයි. ඒ නිසා අපි විශේෂයෙන්ම ශාන් විජලාල් මැතිතුමත් දුෂ්මන්ත මිත්‍රපාල මැතිතුමත් අංගජන් රාමනාද මැතිතුමත් අපි කට්ටියම අපි දිගින් දිගටම අපේ සභාපතිතුමාට කිව්වේ ඔබතුමා ගිහිල්ලා නිවැරදි තීන්දුවක් ගන්න, පක්ෂය නිවැරදි තීන්දුවක් ගන්න, එතන අපි ඔක්කොම එකට හිටිනවායි කියලා. ඉතින් මම හිතන්නේ මේ මතභේදය පක්ෂය ඇතුලේ දිගින් දිගටම තිබුණා. ඉතින් අවසානයේ වුණේ පක්ෂය හැරදාලා ගිය කට්ටියව නැවත පක්ෂයට ගත්තා. පක්ෂය ආරක්ෂා කරන් හිටපු, පක්ෂය අල්ලගෙන හිටපු, පක්ෂ වෙනුවෙන් දරදී ඇදපු මාව ආණ්ඩුවේ ඌමනාවට මාව එළියට දැම්මා. ඉතින් මම හිතන්නේ මේ රටේ මිනිස්සු බුද්ධිමත් අය, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකව බුද්ධිමත්,
ඔවුන් පක්ෂයට ආදරෙයි. පක්ෂය ගන්න තීන්දුවලට ඔවුන් හිස නමනවා. මං හිතනවා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකෝ මේ සම්බන්ධව ඉතාම බුද්ධිමත්ව කල්පනා කරයි කියලා මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. මොකද හේතුව ආණ්ඩුවට ගිය අය එලවන්න ගත්ත තීන්දුව නැවත අහෝසි කරලා සභාපතිතුමාගේම වුමනාවට ලියුමක් ගෙනල්ලා මධ්‍යම කාර්ය සභිකයන්ට කතා කරලා ඔවුන්ගේ කැමැත්ත අරගෙන නැවත ඔවුන්ව පක්ෂයට අරගෙන පක්ෂය ඒ කාලවකවානුව තුලත් අමාරු කාලවකවානුවේ පක්ෂය අල්ලගෙන හිටපු පක්ෂය ශක්තිමත්ව රඳවගෙන හිටපු පක්ෂය වෙනුවෙන් හඬ අවදි කරපු මාව අද ලේකම්කමින් එළවලා දාලා තියෙනවා. ඉතින් මේක මම කනගාටු වෙන්නේ නැහැ. මොකද හේතුව මෙවැනි තීන්දුව తీරන අපේ සභාපතිතුමා ඉතිහාසෙත් තරම් තියෙනවා අපි කවුරුත් දන්නවා. ඉතින් ඒ නිසා ඒකට මම කනගාටු වෙන්නේ නැහැ. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට මම කියන්න කැමතියි මේ රටේ අති බහුතරයක් ප්‍රගතිශීලී ජනතාවට මම කියන්න කැමතියි මම හිටගන්නේ පක්ෂයත් එක්ක මිසක වෙන කොහෙවත් නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක තත්පරයක්වත් මම දාලා යන්නේ නැහැ. මොකද දාලා යන්න මට හේතුවක් නැහැ. පක්ෂය තීන්දුවට පිටින් ගිහිල්ලා ඇමතිකම් ගත්ත අයට තියෙන අයිතිවාසිකම අද මට නැහැ. ඉතින් ඒ නිසා පක්ෂය අතහැරලා දාලා යන්න මගේ කිසි බලාපොරොත්තුවක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක මම දිගටම ඉන්නවා. මගේ පක්ෂ සමාජිකත්වය තහනම් තාවකාලිකව අත්හිටවල තියෙනවා. ලේකම් ධූරයෙන් මාව ඉවත් කරලා තිබෙනවා. ඒ ලේකම් ධූරයෙන් ඉවත් කිරීම සම්පූර්ණයෙන් නීති විරෝධී. මොකද ඒක මට දැනගන්න ලැබුණ හැටියට ඊයේ රාත්‍රියේ 7ට දේශපාලන මණ්ඩලයක් තිබිලා තියෙනවා. ඒ දේශපාලන මණ්ඩලයේ හැමදාම ලේකම්වරයා තමයි මිනිස්ටික ලියාගන්නේ. ඒකේ තියෙන ගන්න තීන්දුව తీරන ලියාගන්නේ දයාසිරි ජයසේකර කියන ලේකම්වරයා. ඒතර මම නැතුව තියෙන දේශපාලන මණ්ඩලයක් ඒ විතරක් නෙමෙයි මම ඊළඟට අංගජන රාමනාද මැතිතුමා ඊළඟට දුෂ්මන්ත මිත්‍රපාල මැතිතුමා ඊළඟට ශාන් විජයලාල් මැතිතුමා ඇතුළු මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මැතිතුමා ඇතුළු පිරිසක් විශාල පිරිසක් ඒ දේශපාලන මණ්ඩලයට ඇවිල්ලා නැහැ කියලාත් නැහැ දැනුම් දීලාත් නැහැ. හරිනම් දේශපාලන මණ්ඩලයට මටත් එන්න කියලා මේ තීන්දුව ගත්තනම් මං හිතන්නේ මේක මට විරුද්ධ වෙන විදියක් නැහැ. මොකද හේතුව ඒක ඒ වෙලාවේ දේශපාලන මණ්ඩලයේ ගන්න තීන්දුවක් විදියට යන නිසා. නමුත් ඒ දේශපාලන මණ්ඩලයට මට කැඳවලා නැහැ. මම අර කියපු අති බහුතරයකට කැඳවලා නැහැ. 14 දෙනෙක් ඉන්නවා දේශපාලන මණ්ඩලේ. ඒ 14 දෙනාගෙන් මං හිතන්නේ 5 දෙනෙක් හෝ 6 දෙනෙක් පමණයි ඇවිල්ලා තියෙන්නේ. අනෙක් සියලුම අති බහුතරයක් සමාජිකෝට මේක කියලා නැහැ පළවෙනියෙන්. දෙවනුව ඔවුන් ඇවිල්ලා නැහැ. ඔවුන්ගේ ශාරීරික ඔවුන් පෙනී ඉඳලා නැහැ. ඒ නිසා මේ තීන්දුව සම්පූර්ණයෙන් වැරදි තීන්දුවක් නීති විරෝධී තීන්දුවක් මෙවැනි තීන්දුවක් ගන්න කිසිම හැකියාවක් නැහැ. ඒ තීන්දුව සම්පූර්ණ වැරදි තීන්දුවක් විතරයි මම දකින්නේ. එනිසා මට අනාගතයේ ගන්න තියෙන පියවරයන් විශේෂයෙන් ඉදිරි නීතිමය කටයුතු සඳහා මම ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ටික අනිවාර්යෙන් ගන්නවා. මොකද හේතුව මම පක්ෂයට වරදක් කළා නැහැ. වරදක් කෙරුවනම් වරද කළා දින මේ පක්ෂය ආරක්ෂා කරගෙන මේ පක්ෂය වෙනුවෙන් පෙනී හිටපු එක පමණයි. ඒ හැර වෙන විකල්පයක් වෙන වැරද්දක් මගේ අතින් සිද්ධ වෙලා නැහැ. ඒ නිසා මම හිතන්නේ යම් බීතියක් තිබුණා මම හිතන්නේ සභාපතිතුමාගේ මම පක්ෂේ බලය අල්ලයි කියලා. මම සාමාන්‍යයෙන් එහෙම කරන කෙනෙක් නෙවෙයි. කවදක්වත් මට අත දුන්න අත හපාගන්න මිනිහෙක් නෙමෙයි දයාසිරි ජයසේකර. කවදක්වත් ඉතිහාසෙ මම ඒවා කරලා නැහැ. ඒ නිසා මාව පත් කරන්න ශක්තිය දුන්න නායකයාගේ බෙල්ල කපන්න කිසි දවසක මම ක්‍රියා කරන්නේ නැහැ. ඒක එතුමා හොඳින් අවබෝධ කරගත යුතුයි. එතුමාගේ බෙල්ල කපන්න ඉන්නේ කවුද කියලාත් හොඳින් එතුමා අවබෝධ කරගත යුතුයි. මොකද දැන් වට වෙලා ඉන්න අය කොයි වෙලාවකෙ එතුමාගේ බෙල්ල කපයිද කියලා මට තේරෙන්නේ නැහැ. ඒ නිසා මම කිසි දවසක සභාපතිතුමාව අභියෝගයට ලක් කරන්න හෝ එතුමාගේ නායකත්වය පැහැර ගන්න හෝ එහෙම පිස්සුවක් මට නැහැ. ඒ නිසා මම කවදා හරි දවසක සභාපතිතුමාගේ ශක්තිය ඒ වගේම පක්ෂයේ ශක්තිය ඉස්සරහට ගෙන යන්න වැඩ කරනවා මිසක එතුමන්න කපලා දාන්න හෝ ඔවුන්ට විරුද්ධව කුමන්ත්‍රණ කරන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා මම හිතන්නේ තිබුණ අවිනිශ්චිතතාවය නැත්තම් කෙනෙක්ගේ සැකය සහ අවිශ්වාසය ඔළුවේ තියන් ඉන්න කෙනෙකුට ඔයිට වැඩිය වැඩි දෙයක් කරන්න හම්බෙන්නේ නැහැ. ඕක තමයි අවිශ්වාසයයි සැකයයි මත ජීවත් වෙන අයගේ තීඳු තීරණ ගන්නෙ මෙන්න මේ විදියට. ඒ නිසා මම හිතන්නේ මම ඒකට කලබල වෙන්නේ නැහැ. මම බොහොම හොඳ අවධානයකින් අවබෝධයකින් ඒ වගේම බොහොම පැහැදිලිව පැහැදිලි මනසකින් මම වැඩ කරන්නේ මගේ ඔළුව
එහෙමයි දුවන කෙනෙක් නෙමෙයි මං හිතන්නේ මං පටන් ගත්තොත් මං වැඩක් ඒ වැඩේ මං අතාරින්නේ නැහැ මං ඉදිරියටත් ක්‍රියාත්මක කරගෙන යනවා ඒ නිසා මට පක්ෂයේ ඉන්න සියලුම සංවිධායකවරුන්ගෙන් සමාජිකයන්ගෙන් සියලුම අනුබද්ධ සංවිධානවල නායකින්ගෙන් වෘත්තීය සමිති තරුණ සමිති කාන්තා සමිති ඒ වගේම අනුබද්ධ සංවිධාන මේ සියලු දෙනාගෙන් මං ඉල්ලන්නේ ඔබ කලබල වෙන්න එපා මම කලබල වෙන්නේ නැහැ මම කිසිම වෙන තීන්දුවක් මං ගන්න යන්නේ නැහැ මං ඉන්නේ පක්ෂය ඇතුලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ පක්ෂය නැවත ජයග්‍රහණය කරා ගෙන යන්න මට ගන්න පුළුවන් උපරිම කැපකිරීම තවදුරටත් මම පක්ෂ වෙනුවෙන් දෙනවා ඒ වගේම විපක්ෂයේ තියෙන සියලුම දේශපාලන බලවේගත් එක්ක අපි එකට වැඩ කරනවා ඒ වගේම විපක්ෂයේ දේශපාලන බලවේගවල අනාගත ආණ්ඩුවක් හදන වැඩපිළිවෙලකට අපි අපිට දෙන්න පුළුවන් උපරිම ශක්තිය දෙනවා ඒ නිසා බොහොම පැහැදිලිව මේක ආණ්ඩුව විසින් ආණ්ඩුවේ අමති ධූර ගත්ත අය විසින් ක්‍රියාත්මක කරපු කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් කියලා මට කියන්න තියෙන්නේ මොකද ඔවුන්ට උමනා වෙලා තිබුණා මාව ඉවත් කරයින් පස්සේ ඔවුන්ට ඉතාම ලේසියෙන් මේ පක්ෂය එක්සත් ජාතික පක්ෂයට එකතු කරන්න නැත්නම් ආණ්ඩුවට එකතු කරන්න පුළුවන් කියලා ඔවුන්ගේ මතයක් තිබුණා ඒ නිසා ආණ්ඩුවේ ඉඳගෙන පක්ෂය ඇතුළේ ඉන්න පක්ෂය කාබාසිනිය කරන ඒ පිරිස ගැන කරුණා කළා විමසිලිමත් වෙන්න කියන ආදරණීය ඉල්ලීම තමයි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් මට ඉල්ලන්න තියෙන්නේ. මම ඉතින් මං මේට හැර මං වෙන කතා කරන්න යන්නේ නැහැ. දැනුවත් කරනවා. විශේෂයෙන් මේ පුවත්පත් සාකච්ඡාව තිබ්බෙත් අද උදේ ඉඳලා හැම කෙනාම අහනවා වොයිස් කට් එකක් දෙන්න පුළුවන්ද කතා කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඒකට පිළිතුරක් විදිහට තමයි මේ කතා කරේ. ඒ වගේම පල්ලෙයා ඉන්න පාක්ෂිකයෝ පල්ලෙයා ඉන්න සංවිධායකවරු සියලු දෙනාම ඉතාම කලබලයට පත් වෙලා තියෙනවා විතරක් නෙවෙයි. ඔවුන් ඉතාම වික්ෂිප්ත භාවයට පත් වෙලා තියෙනවා. ඔවුන් ඉතාම වේදනාවෙන් මට කතා කරපු විශාල පිරිසක් හිටියා. ඉතින් එයාටත් මම කියනවා සංසුන් වෙලා අපි වැඩ කරමු. මම ඔබ අතහැරලා යන්නේ නැහැ කවදක්වත්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැරලා යන්නේ නැහැ. පාක්ෂිකයා අතහැරලා යන්නේ නැහැ කියන සපත කිරීම මේ අවස්ථාවේ මම නැවතත් ප්‍රකාශ කරමින් මගේ පැහැදිලි කිරීම අවසන් කරනවා. ඔබට යම් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. මතුමා දැන් ඔබතුමාත් එක්ක හිටපු අනිත් මන්ත්‍රීවරුන්ට මේ තත්ත්වය වුණු සමාජිකත් ඉවත් කරලාද මොකද හිතන්නේ? නෑ නෑ නෑ. එයාව මුකුත් එයාව ඉවත් කළා නෑ. දැන් අද නායකතුමා කියන්නේ ඔබතුමා මහලේකම් තනතුර හැර වෙනත් ඕනම තනතුරකට එන්න ගන්නලු. ඉතින් ඒක කතා කරන්න ඕනේ මාත් එක්කනේ. පක්ෂේ නායකයා ඔය කතාව මට ඊයේ අපි දෙන්න ඉඳලා කතා කරලා ගිය පාර්ලිමේන්තුව මම දන්නේ නෑ. එකට ඉඳලා හවස 4ට විතර අපි දෙන්න එකට හිටියේ. රෑ වෙනකොට මට මගේ බෙල්ල කපයි කියලා මං හිතුවේ නෑ. ඉතින් ඔය කතාව මට කියන්න තිබුණා. ඔයා ලේකම්කම අතාරින්න අතාරලා වෙනත් තනතුරක් ගන්න මං වෙන එක්කෙනෙක් මේකට දාන්න ඕනේ කිව්වනම් මං ඒක කිසි ගැටලුවක් නැතුව කරනවා. ඉතින් ගැටලුවක් නෑ. ඒක කරන්න බෑ ওই විදියට. ඒකයි මං කියන්නේ. එතුමාට ඔන කතාව මට කියන්න තිබුණා. ඔක මීඩියා වලට කියන එක නෙමෙයි කරන්න තිබුණා. එතුමා හැබැයි ඔබතුමාට දයා කියලා කතා කරගෙන හරි ආදරෙන් අපි දැක්කනේ ඉන්නව පහුගිය දවස්වල. එහෙම තමයි ඉතින්. ඇයි මේ ආදරේ වෙනස් වුනේ? ඇයි එහෙම වුනේ? ඒ මෛත්‍රීපාල සීසන මැතුමා. හැබැයි එතුමා කියන්නේ ළඟම ඉන්න එක්කෙනා තමයි බෙල්ල කපන්නේ. එහෙම කතාවකුත් එතුමා කියනවා. මම කිසි දවසක එතුමාගේ බෙල්ල කපන්නේ නැහැ. මං ඒකයි කිව්වේ අවිශ්වාසය සහ අවිශ්වාසයත් හැම වෙලේම සැකයක් තියෙන පුද්ගලයෙක් එක්ක වැඩ කරනකොට තියෙන ප්‍රශ්නේ තමයි මේ තියෙන්නේ. ඒ නිසා මම ඒකට කලබල වෙන්නේ නැහැ. ඉතින් එතුමා බලමු අපි අනාගතේ කොහොමද අපි වැඩ කරන්නේ කියලා. එතුමාගේ තවත් දෙයක් තමයි එතුමා කියන්නේ දයාසිරි මහත්තයාගේ අනම්මනම් වැඩ නවත්තලා එන්න කියන්න අපි බාර ගන්නම් කියලා. මොකද්ද මේ අනම්මනම් වැඩ? ඉතින් එතුමෙන් තමයි අහන්න ඕනේ මගේ අනම්මනම් මොකද්ද කියලා. ඒ වගේ තමයි මේ වෙද්දී සමාජ මාධ්‍ය තුල WhatsApp වල රෝමාරණ ඔබතුමා ඇතුළු කණ්ඩායමක් විසින් මෛත්‍රීපාල සිරිසේන මහතාට විරුද්ධව චෝදනා කීපයක් ගොනු කරලා ලිපියක් යවුවා කියලා. මොකද්ද ඒ කතාව? චෝදනා නෙමෙයි, අපි කරුණු ගණනාවක් එක්ක එතුමාට ලිපියක් ඇරි අපි 4 දෙනාම අස්සම් කරලා මමත් චාන් විජලල් මැතුමත් ඒ වගේම දුෂ්මන්ත මන්තුමත් ඒ වගේම අංගජ රාමනාද මැතුමත් ඒ ලිපිය කිසි වෙලාවක අපි මාධ්‍යවලට දාලා නැහැ. මාධ්‍යවල ගියයි කියන කාරණා සම්පූර්ණයෙන් බොරු. ඒක අපි දුන්නේ එතුමාට පමණයි. ඒ හැර මං ගාවත් කොපියක් නැහැ. ඒ නිසා ඒක බොහොම පැහැදිලි අපි ඒක දීලා පත්‍රවලට දුන්නා නම් ඔන්න ප්‍රශ්නයක්. නමුත් කිසි වෙලාවක මාධ්‍යවලට අපි ඒක නිකුත් කළත් නැහැ. ওই මාධ්‍යවල යන ඒවා සම්පූර්ණයෙන් බොරු. හැබැයි අපි එහෙම ලිපියක් එතුමාට දුන්නා. ඒ දුන්නේ කරුණු ගණනාවක් එතුමාට පැහැදිලි කරලා දීලා. ඒ පිළිබඳව එතුමා සාකච්ඡාවකුත් කරමු කියලා අපි සාකච්ඡාවක් කිල්ලුවා දින 7ක් ඇතුළත අපිට සාකච්ඡාවක් දෙන්න කියලා. මේ වෙනකතුරු ඒක නම් එහෙම සාකච්ඡාවක් කරේ නැහැ. ඒ නිසා ඒක ප්‍රසිද්ධ කරන්න අපිට කිසිම උනාවක් තිබුණේ නැහැ. අපි ඒක ඉතාලම ඒක ලියලා තිබුණත් අපි රහසිගතව
මේ ලිපිය දෙන්නේ කියලා. ඉතින් ඒක නිසා මේ එක ගැන මට වෙන කරුණු කියන්න බෑ. දැන් ඒක අපිට දැක්කද කරුණු හතක්ද කොහෙත් තිබ්බ දැන් ඒ කියන දේ එතුමත් පක්ෂයට ද්‍රෝහි වෙලාද මම ඒක ගැන මුකුත් කියන්නේ නැහැ මොකද මම ඒ ලිපිය මාධ්‍යට හෙළි කරලත් නැහැ කාටවත් දීලත් නැහැ ඒක එතුමයි අපි හතර දෙනා විතරයි දන්නේ පස් දෙනා ඔය ලියුම දන්නේ ටයිප් කරපු කෙනෙක් කවුරු ඇති ආ දන්නවා ඇති ඒ හැර වෙන කවුරුවත් අතරට යන්න විදියක් නැහැ ඒක මොකද හේතුව අපි ඒ වගේ ජරා වැඩ කරන මිනිස්සු නෙමෙයි හැබැයි සරත් ඒකනායක මහතා කිව්වාද එතුමත් දන්නවා කියලා මේ ලියුම ගැන ඒක නෑ එතුමට පෙන්වන්න ඇති අපේ සභාපතිතුමා ඒක වෙන්නේ එතුමා කියන්නේ ඔබතුමාගේ මහලේකම් ධූරය අයින් වුණේ දැන් සභාපතිතුමාගෙන් වැරදි ලේකම් තුමේ පළවෙනි කතාව තමයි මේ අතර දීලා තියෙන. එහෙම කෙනෙක් කොහොමද සභාපතිකමේ තියාගන්නේ කියලා එතුමා අහනවා. මට සරත් ඒකනායක මහත්තයට කතා කරන්න උත්තර දෙන්න මම සූදානම් නැහැ. දැන් අද නිදහස් පක්ෂ මූලස්ථානයේ ඉබි අතුරු දාලා වහලා තිබ්බා. ඔබතුමාගේ තන්ත්‍ර අයින් වීමත් සමගම ඇයිද මෙහෙම දෙයක් කරන්නේ නැත්තේ? දැදේ නැහැ ඉතින් ඒක සභාපතිතුමෙන් අහන්න ඕනේ ඉතින්. නැහැ ඉතින් මම දන්නේ නැහැ ඒක. ඉතින් ඒක කුමන්ත්‍රණයේම කොටසක් නේ ඉබි අතුරු දාලා වහන එක. ඇමතුරුන්ගේ ගාඩ් එකේ කට්ටියෝ ගියන් ලෙතන තියෙන එක ඒවා ඒ ඒ ඒ ආණ්ඩුවට ගියාගේ කුමන්ත්‍රණේ අවසානයේ මෛත්‍රීපාසීසින මැතුමත් වැටුණා එච්චරයි මට කියන්න තියෙන්නේ මතු මේ වගේම දැන් හෙලිකොප්ටරෙත් එක ඔබතුමාට කරගෙන ගිය දේශපාලන කටයුතු මින් ඉදිරියටත් කරගෙන යනද කොහොමද ඒ කටයුතු සිද්ධ වෙන්නේ අනිවාර්යයෙන් ඒ ක්‍රියාත්මක කරන්න ඕනේ මොකද හේතුව හෙලිකොප්ටරය කියන්නේ අපි පක්ෂ ගණනාවක් එකතු වෙලා හදාගත්ත සන්ධානයක් ඒ සන්ධානයේ නමින් තාම මැතිවරණයකට නාම යෝජනා දීලා නාම යෝජනා තාම එහෙම්මම තියෙනවා. ඉතින් නිසා ඒ සන්ධානේ අපි අයින් කරත් නාම යෝජනාව අයින් කරන්න බෑ. ඉතින් නාම යෝජනා දිනතුරු හෙලිකොප්ටරෙන් දුන්න යටදී දුන්න ඒ නාම යෝජනාව තාම වළංගුයි. ඉතින් නිසා සන්ධානයත් තාම වළංගුයි. මුතුමාගම මේ ඉවත් කිරීම නීති විරෝධී කියලා කියන මුතුමා මිට වේතුත්ව ග්‍රාමා අනිවාර්යයෙන්ම අනිවාර්යයි. මොකද ආණ්ඩුවට ගිය කට්ටියට පුළුවන් නම් තමන්ගේ පක්ෂ සමාජිකත්වය හවුස් කිරීමට විරුද්ධව උසාවියන්න මම කොහටවත් ගිහිල්ලත් නැහැ මම ආණ්ඩුවට ගිහිල්ලත් නැහැ මම විපක්ෂයේ වෙන පක්ෂයකට සම්බන්ධලත් නැත්තම් මම එළියට දාන්න මොකද්ද තියෙන නීතිමය හේතු ඒක පැහැදිලිව ප්‍රශ්නයක් දැන් යලිත් මහලේකම් ධූරේ බාර ගන්න කිව්වොත් බාර ගන්නවද බලමු ඉතින් ඒක අනාගතේ තීරණය කරන්න ඕන කාරණා අනේ නෑ මං එතුමාට තාත්තා කෙනෙකුට වගේ ආදරෙයි මං ගැටලුවක් නෑ දැන් එහෙම කරුවේ බුදුමාරනේ ඒක තමයි ඉතින් ඒ ආදරේ නා තාත්තල පුතාලගේ බිල්ල කපන්නේ නැයි කියලා තමයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඔය දුමින් දිසානායක මහින්ද අමරවීර ප්‍රබලව එහෙම කතා කරාද ඇහුවද මොකද මේ ඔබතුමාගේ මහලේකම් තූරය අයින් කරයි කියලා ඇහුවද විමසම් කරාද නෑ ඉතින් ඒගොල්ලොත් හිටපු මම දුමින් දමතෝ නම් ඇවිල්ලා හිටියේ නැහැලු එකට මේ අනික් කට්ටිය ඉඳලා තිබුණා. ඒ කියන්නේ ඒ තීරණය ගන්නකොට ඊයේ රාත්‍රී 7ට. ඒ කියන්නේ ඔබතුමාට අදහසක් තියෙනවද ඔවුන්ට නිදහස් පක්ෂය සමග එක්වන්න නම් ඔබතුමාව ඉවත් කරන්න ඕන වගේ කොන්දේසි. ඔව් ඉතින් ඒක දිගින් දිගටම ඒගොල්ලෝ කියලා තිබුණානේ දයසිරියෝ ඉවත් කරනවා කියලා ආණ්ඩුවට ගිය කට්ටිය. ඉතින් ආණ්ඩුවට ගිය කට්ටියගේ මතය තමයි අවසානයේ ජයග්‍රහණය කළා තියෙන්නේ. මේ පක්ෂයේ පල්ලෑයිට බහුතර සංවිධායකයන්ව අන්තිමටම අපි සිරු දෙනාම බල්ලට දාලා තමයි වැඩ කරලා තියෙන අවසානේ. ඒ කියන්නේ ආණ්ඩුවට ගිය කට්ටියගේ උමනාව අනුව තමයි වැඩ කරලා තියෙන්නේ. ඒ කියන්නේ දේශපාලන මණ්ඩලේ දැන් 5 දෙනෙක් 6 දෙනෙක් වගේ ඌවනේ ඇවිල්ලා තියෙන. ඒ කියන්නේ ආණ්ඩුවේ ඉන්න ටිකත් දැන් ඇවිල්ලා තියෙන. ආණ්ඩුවේ ඉන්න කීප දෙනෙක් තමයි ඇවිල්ලා තියෙන. තව කීප දෙනෙක් ඉඳලා තිබුණා. ඉතින් ඒ අය තමයි තීන්දුව අරන් තියෙන්නේ. දැන් පහුගිය කාලේ මෛත්‍රී පාලසිසේ මත මේ පාස්කු ප්‍රහාර ගැනත් මම මුකුත් දන්නේ නැහැ. එහෙම කතා ටිකක් කිව්වා. දැන් මේ විදිහටමද ඒකත් වෙන්නේ නැත්තේ ඔබතුමා මොකද හිතන්නේ මේ රටේ ජනතාව හොඳට දැනුවත්නේ ඔය ගැන හොඳට ඉතින් මම ඒකට ඊට වැඩිය මට මුකුත් කියන්න බෑ මේ රටේ ජනතාව හොඳට එතුමා ගැනත් මං ගැනත් හොඳට අවබෝධ කරගෙන තියෙන්නේ වෙච්ච දේ දන්නවා ඔව් ඉතින් මම දන්නේ ඊට වැඩිය කියන්න හරි නේද right thank you ඔබතුමා මහලේකම් ධූරය අයින් වෙනත් සතුටින් ඉන්න බව පේන්නේ මම ඉතින් කොහොමත් මේ හැම එකටම hina වෙලා වැඩ කරන කෙනෙක්ට මට ඒක එතරම් ඔයජොඩිය දේවල් අපිට නැති වෙලා දිනවා අනිත් එක මතක තියාගන්න කාරණේ මේ ලේකම් තනතුරු ජනාධිපතිකම් පක්ෂ සභාපතිකම් ඕවා ඔක්කොම බොහොම తాවකාලිකයි අපි එනකොට අරන් ආවෙත් නැහැ මහලේකම්කම යනකොට අරන් යන්නෙත් නැහැ ඒ හින්දා මට ඒවට හොඳට මූණ දීලා පුරුදුයි කිසි ගැටලුවක් නැහැ මට ඕවා නැතුව ඉඳලා පුරුදුයි බලේ නැතු ඉඳලා මට පුරුදුයි
එනිසා ඉතින් එතුමාට කියන්න තියෙන එතුමා උදේන රෑ උදේට රෑට බුදුන් වඳිනවනේ. දැන් බුදුන් වඳිනකොට තේරුම් ගන්න ඕනේ තමන්ට තියෙන අනිත්‍ය පිළිබඳව මෙනෙහි කරුවා නම් හොඳයි. මම නම් ඒක හැම වෙලෙම මෙනෙහි කර කර තමයි ඉන්නේ. හරි. Asianmirror.lk